ජනතාව මොනවද දන්නේ නැත්තේ? ගිරියන 20ක ජනතාව ශ්‍රී ලංකාවේ සීගිරිය මොකද්ද කියලා දන්නේ නැහැ. මම කියනකම් දන්නේ නැහැ. සීගිරිය කියන්නේ මොකද්ද? සීගිරිය කියන්නේ යානයක්. අහසින් යන යානයක්, විශේෂ යානයක්. කොච්චර කාලයක්ද එතකොට සීගිරිය උතන පිහිටලා? අවුරුදු 1500කට තෑත අතීතයක් තියෙනවා සීගිරිය. හරියට බැලුවොත්. ඒකට වඩා වැඩි වෙනවා. එතකොට ඔයා කියන්නේ ඒක ගල් වලින් නිර්මාණය කරපු යානයක් කියලා? ඔව්. ගල සීගිරි පර්වතයේ ගලින් නිර්මාණය, කළු ගලින් නිර්මාණය වෙලා තියෙන කොටස ඒ යානයේ ඔරිජිනල් කොටස බව පේනවා පැහැදිලිව. එහෙම කොහොමද කියන්නේ? ඔප්පු කරන්නේ කොහොමද? එන පුළුවන් මොකද? එහෙම කිව්වොත් අපිට පුළුවන් හැම කළු ගලක්ම යානයක් කියලා කියන්න. එහෙම නෙමෙයි. දැන් අපි සීගිරිය අධ්‍යයනය කරන ජ්‍යාමිතික හැටි මුලින්ම ඒ ජ්‍යාමිතික හැටි තියෙන උඩුකුරු කරපු නිර්මාණය කරලා තියෙන උඩුකුරු කරපුමක වෙන ආකාරය. උඩුකුරු කරපුම නිසියාකාරව පවත්වා ගන්න නම් සීගිරි ගලේ යට පතුල දිනන විශේෂ ජ්‍යාමිතික හැඩයක්. ඒ ජ්‍යාමිතික හැඩය දීලා නැත්නම් මේ යානේ නිර්මාණය කරන මේ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ ෆේලියර් ප්‍රොජෙක්ට් එකක්. ඒ නිසා ඒක ජ්‍යාමිතික හැඩය දීලා දිනවා සිදුරංගල කන්දේ. පැහැදිලිද? සිදුරංගල කන්දේ සර්ෆේස් එක 100%ක් සමානයි සීගිරි ගලේ බොටම් එකට. ඊට අමතරව සීගිරි ගලට ප්‍රවිෂ්ඨ වෙන ద్వාරේ මේ පසුපස කොටසේ ටේල් එක තිබෙන ස්ථානයේ තියෙන යට කොටසේ එමත් ඒ යට කොටසේ තියෙන ඒ පෝට් එක බව නිරූපණය කරලා තියෙන පිළිබඳව තුල්ලන ස්ථාන විශේෂ ස්ථාන. ඊට අමතරව ඉතින් ගලේ තියෙන ජ්‍යාමිතික හැඩ විශේෂ ජ්‍යාමිතික හැඩ තියෙනවා. ඒ ජ්‍යාමිතික හැඩ මා හිතන්නේ දැනට ලෝකේ තියෙන ගුවන් යාන ඉංජිනේරු ශාස්ත්‍රයේ ගත්තොත් අති විශිෂ්ටතම ජ්‍යාමිතික හැඩද. හැබැයි මෙතනදී ප්‍රශ්නයක් තියෙනවා. ඒ ජ්‍යාමිතිය තුළින් විස්ථාපන වෙන වායු ස්කන්ධයට බැහැ සීගිරි ගත ගල ගුවන් ගත කිරීම සඳහා අවශ්‍ය උඩුකුරු දරපුම් ලබා ගන්න අධික වේගයෙන් ඒ ඉදිරියට ධාවනය වෙනවා. නමුත් මූලික වශයෙන් ඒ වර්ටිකල් ටේක් ඔෆ් එකක් දින උඩට උස්සලා ගන්න ඕනේ ගල. ගල කොහොමද උඩට උස්සන්නේ? එතකොට ගල උඩට උස්සන එක විතරක් නෙමෙයි, ගල ඉස්සරහට හරි පිටිපස්සට හරි යන්න ඕනේ. එතකොට ඒ කියන යාන්ත්‍රික මොනවාම හරි දෙයක්, අපි හිතමු එන්ජින් එකක් හරි මොනවා හරි දෙයක් අනිවාර්යෙන් එහෙම වුණොත් පේන්න තියෙන ඕන ගලක එක පැත්තකින්. එහෙම දෙයක් නැහැනේ. පේන්න තියෙන කැටපත් පවුරෙන් තමයි ඉදිරියට දාන්නේ. කැටපත් පවුර කියන්නේ ඉදිරියට ධාවනය කරන යාන්ත්‍රණය. කැටපත් පවුර ඉදිරියට ධාවනය කරන යාන්ත්‍රණය නියෝජනය කරන මොකක් හරි සැලැස්මක් මිසක් ඒක යාන්ත්‍රණය නෙමෙයිනේ. එතන කියන්නේ ප්‍රශ්න නෑ. යාන්ත්‍රණය දැනට කැටපත් පවුර වශයෙන් නිර්මාණය කරලා තියෙන කොටස ඒක ලෝහමය වශයෙන් නිර්මාණය කරපු ඉලෙක්ට්‍රෝඩ් එකක් නිරූපණය කරනවා. සීගිරි පර්වතයේ මේ ආකාරයට ඉලෙක්ට්‍රෝඩ් ගණනාවක් තියෙන ඉලෙක්ට්‍රෝඩ් නිරූපණය කරලා තියෙන කිරිගරුඬ පාෂාණය නිව කරපු පඩිස සහ තීරු වලින් නිරූපණය කරලා තියෙන ඇතැම් ස්ථානවල අපිට මේ සීගිරිය ගැන පරීක්ෂණය කරනකොට මත දෙකක් ඉදිරිපත් වෙනවා. පැහැදිලි දෙකක් තමයි මේ සීගිරි ගල යානය කියන්නේ. රූපය දෙවනුව තමයි එම යානයේ සීගිරි ගල අභ්‍යන්තරයේ තියෙන්න පුළුවන් කියන අදහස. මොකද ඔගේ තියෙන විශේෂ සෙන්සර් එකක් පෘථිවි ගුරුත්වාකර්ෂණ තරංගයේ ඡායාරූපයක් ගතයි. ඒක මේ මයික්‍රොචිප් එකක් ඇතුලේ කොටලා කරලා ඉතින් තා කුඩා උපකරණ නිරූපණය කරලා තියෙනවා. ඒ පිළිබඳව ගමු අධ්‍යයනය කියන්නේ ඒක පැහැදිලිව කියනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සීගිරිය පරීක්ෂණය කරනකොට එළවකට හිතනවා මේ සීගිරිය වගේම යානයක් මේ සීගිරි පර්වත අභ්‍යන්තරේ තියෙන්න පුළුවන් කියන අදහස. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අනිත් ස්පෙસિෆිකේෂන්ස් ගැන. විශේෂයෙන්ම මාලිකා භූමිය නිරූපණය කරලා තියෙන RF සෙන්සර් එක. මේ සෙන්සර් එකේ නියමිත ප්‍රමාණය නිර්මාණය කරලා තියෙනවා. එහෙම බැලුවහම සීගිරි පර්වතය නිර්මාණය කරලා තියෙන්නේ නියමිත ප්‍රමාණය. එතකොට යානයක් අභ්‍යන්තරයේ තියෙනවා සීගිරි පර්වතයේ සැබෑ ඝනකම ආවරණය මේ අඟල් කීපයක් තරම් කුඩා ප්‍රමාණයක් කරනවා. එහෙම වෙන්න බෑ. ඒ නිසා අපි දැන් සීගිරිය පෙන්වලා තියෙන ඩාර්ක් මැටර් පිළිබඳව. ඩාර්ක් මැටර් මහිතනේ ලෝකේ නිරූපණය කරලා තියෙන එකම ස්ථානය තමයි සීගිරිය. එතකොට කළු ගලක් උඩට උස්සන කොටයි ඉංජිනේරුවන් උස්සන්නේ මේ කළු ගල නෙමෙයි ඩාර්ක් මැටර් ෆීල්ඩ් එක. මොකද සීගිරිය පෙන්වලා තියෙන මේ ඩාර්ක් මැටර් ෆීල්ඩ් එකෙන් තමයි ගුරුත්වාකර්ෂණ උපදවන්නේ. ඒකට නිදසුනක් පවා ලබා දීලා තියෙනවා. මේ ඩාර්ක් මැටර් ෆීල්ඩ් එක මොකද ලබා දීලා තියෙන නිදසුන? කළු ගලකින් නිර්මාණය කරන පෙන්වලා තියෙන ඩාර්ක් මැටර් කියන්නේ කුඩා අංශුව, කළු පැහැති කුඩා අංශුවක් විශ්වයේ තියෙනවා. ඒකෙන් අවකාශ නිර්මාණය වෙනවා. ඒ වගේම ඒකට සංඛ්‍යාතයක් තිබෙනවා.
ඒ ආදි වශයෙන් ගැඹුරු කරුණු රාශියක් ඉදිරිපත් කළා. ඊට අමතරව ගෝල දෙකක් නිර්මාණය කළේ ගෝල දෙක ආකර්ෂණය වෙන හැටි පෙන්වනවා. මේකේ බලය හේතු නිසා ඔවුන් ප්‍රකාශ කරනවා ගුරුත්වාකර්ෂණය ආකර්ෂණය වීමේ ශක්තිය පුර උපදවන්නේ කුඩා අංශුවෙන් කියලා. ඒකට දැන් අපි පරමාණු හෝ විනිවිද යන්න පුළුවන් ඉතාම සූක්ෂම අංශයක් අද නූතන භෞතික විද්‍යාව වේගෙන් සාකච්ඡා කරනවා. නමුත් නූතන විද්‍යාඥයින්ට මේ ඩාර්ක් මැටර් පිළිබඳ සංකල්පයට පුරායුද්ධ සාක්ෂි සපයලා තියෙන්නේ. ඒත් ඒක සෝස් එක ගලලා තියෙන්නේ සීගිරිය. මම හිතන්නේ ශ්‍රී ලංකා පුරායුද්ධ ශ්‍රී ලංකාවේ ඉන්න විද්‍යාඥයෙක්ට මේ පිළිබඳව කරුණු දන්නවා ඇති කියලා. ඩාර්ක් මැටර් ගැන මුලින්ම ලෝකයට මේ සංකල්පය ඉදිරිපත් කරන්නේ සීගිරිය. ඒකට සීගිරි ඉංජිනේරුවෝ ගුරුත්වාකර්ෂණය හඳුනාගත්තේ හරියට අහසින් ඇදෙන වර්ෂාවක්. يعني යම්කිසි ශක්තියක් තරංගයක් අහසේ සිට පැමිණ වස්තුව පොළොව දෙසට තල්ලු කර හැර මාධ්‍ය ශක්තිය පිළිබඳව හරි ගුවන් ඔබ කියන විදිහට දැන් ගුවන්ගත කිරීමේ යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ එහෙමයි. එතකොට මේක ගොඩ වැස්සීමේ යාන්ත්‍රණය මොන විදිහට සිද්ධ වෙන්නේ?